ඉතාම උණුසුම් ප්‍රවෘතියක් තියෙනවා. ඒ ප්‍රවෘතිය තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම. සජිත් ප්‍රේමදාස, කරුජයසූරිය සහ රනිල් වික්‍රමසිංහ අතර තිබුණු ඒ තුන්කොන් සටන අවසන් වෙලා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේක්ෂකයා හැටියට නම් කරන්න අගමැති ප්‍රේමදාස මැතිතුමා එකඟ වෙලා තියෙනවා. එනිසා පළමුවෙන්ම අපි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකඟ වෙලා තියෙනවා. එනිසා පළමුවෙන්ම අපි අපේ සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යතුමාට අපේ සුබ පැතුම් පිරිනමන්න කැමැති. ඒ එක්කම අපි දන්නවා එතුමා සිය පියාගේ අඩිපාරේ තම දේශපාලන කටයුතු කරන බව නොකඩවාම කියන කෙනෙක්. එනිසා මම කැමැති එතුමාට පියාගේ යුගයේ වෙච්ච එහෙත් අපි නැවත ඇතිවෙයි කියලා ප්‍රාර්ථනා නොකරන කරුණු කීපයක් ගැන කියන්න. පළවෙනි දේ තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා LTT සංවිධානයට විශාල වශයෙන් මුදල් දුන්නා, LTT සංවිධානයට ආයුධ දුන්නා. ඒ වගේම 88 ඡන්දෙට පෙරත් දුන්නා, 88 ජනාධිපති වෙලා ඊට පස්සෙත් දුන්නා. ඒ විතරක් නෙවෙයි LTT සංවිධානය පාවිච්චි කරා උතුරේ ඡන්දපලට එන එක වළක්වන්න. ඒ වගේම එතුමා මේ උතුරේ සහ දකුණේ දෙකේම, ඒ වගේම එතුමා ජනතා විමුක්ති පෙරමුණට ආයුධ දුන්නා, ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දුන්නා, ජනතා විමුක්ති පෙරමුණට වාහනත් දුන්නා. ඒ සියලුම දේවල් දීලා ජනතා විමුක්ති පෙරමුණ ලව්ව ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනියට වැඩ කරපු අපේක්ෂකයන්ට වෙඩි තිබ්බා. ඒ අපේක්ෂකයන්ගේ වේදිකාවලට බෝම්බ ගැහුවා. ඡන්දය දාන්න යන සියලු දෙනාගේම සියලු දෙනාටම උත්තරය මරණය කියලා ප්‍රසිද්ධියේම දැන්වීම් ගැහුවා. මට මතකයි මාතර රාහුල විද්‍යාලයේ බොහොම මාතර ප්‍රදේශයේ සම්භාවනීය වමේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක් තමයි පළවෙනි ඡන්දය රාහුල විද්‍යාලයේ දැම්මේ. ඔහු එළියට එනකොටම ඔහුට වෙඩි තිබ්බා. ඡන්ද පෙට්ටි 3000ක් ඒ ඡන්දේදී පොලිස්වල තිබ්බේ. හැබැයි පොලිස්වලට ගිහිල්ලා මැති ඇමතිවරු ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙනුවෙන් ඡන්දේ දැම්මා. ඒ වගේම ඡන්දේ සියල්ල අවසන් වෙලා ඡන්ද පෙට්ටි ටික මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ආවට පස්සේ මේ පෙට්ටි හුරු පුරුදු විදිහට යවනවා රජයේ වැඩ දෙපාර්තමේන්තුවට සුද්ධ පවිත්‍ර කරලා අලුත් වැඩියා කරලා ගබඩාවලට එවන්න. එහෙම ගියාම රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවකයෝ හඳුන ගන්නවා රජයට අයිති නැති, රජයේ විසින් ඡන්දපල වලට යවුවේ නැති ඡන්ද පෙට්ටි 38ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතාම පැහැදිලි ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනාධිපති ඡන්දයේදී ඡන්ද පෙට්ටි මාරු කිරීමක්. ඡන්ද පොලේ තියෙන ඡන්ද පෙට්ටිය හංගලා ඒවලට වෙන පෙට්ටියක් ඡන්ද දපුරෝලා ලැහැත්ති කරලා තිබ වෙන පෙට්ටියක් ඇතුල් කිරීමේ ව්‍යාපාරිකුත් ක්‍රියාත්මක වෙලා තියෙන බව ඉතාම පැහැදිලි. ඒ නිසා ඒ ඡන්දේ ඉතාම දූෂිත වංචනික හොරට බලයට ගත්ත ඡන්දයක් කියන එක අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට මතක් කරන්න කැමතියි.